ආයුබෝවන් අපි අද ඔයගලගේ දෙවෙනි වාරයට නියමිත වැදගත් පාඩමක් කතා කරන්න යන්නේ සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ කියන්නේ මොනවද කියන්නේ ඉස්සෙල්ලා අපි මේ අනුපාතය කියන එක දැනගෙන ඉන්න ඕනේ. දැන් අනුපාතයකට අනුව බෙදන්න ආන එක දැනගෙන ඉන්න ඕනේ අපි මේකෙන් කතා කරන්න ඉස්සෙල්ලා මම පොඩි උදාහරණයකින් පටන් ගන්නම්. අපි හිතමු මේ රේඛාව මේ AB සරල රේඛාව रेखाव मेनमे पी के लक्ष्य बेदरा बेदरा मेक सेंटीमीटर देखा कुछ मेक सेंटीमीटर हतर इतने एपी वे दिगुने पीबी एक एपी हा पीबी अतर अनुपात दिखट हतरा කවුද ඒ ලියනවා අපි AP හා PB අතර අනුපාතය 2:4 ඔබ දන්නවා අනුපාත ලියන විදිහකට අනුපාත ලියනකොට ඒකක ලියන්නේ නැහැ ඒකක එකම වර්ගයෙන් ඒවා අපි දැන් දන්නවා මේ අනුපාතයේ සරල ආකාරයෙන් දක්වන්නට පුළුවන් කොහොමද මේ සරල ආකාරයෙන් දක්වන්නේ පුතේ මේ සරල ආකාරයෙන් දක්වන්නේ 1:2 දෙකෙන් බෙදලා එතකොට AP හා PB බෙදලා තියෙන විදිය තමයි මේ පෙන්වු කරන්නේ. AP එකක් වෙනකොට PB දෙකක් වෙනවා. ඔන්න ඒ කාරණාව හොඳට හිතේ තියාගන්න ඕන අපි මේ කතා කරන්න පහළවෙනවා. මම දැන් ඕගොල්ලන්ට ක්‍රියාකාරකම් දෙනවා කරන්න. මේ ලස්සන ක්‍රියාකාරකමක් මේක කරන්න ඕන. මම දෙනවා සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් අඳින්න. सेंटीमीटर सेंटीमीटर मेटिक सेंटीमीटर हतर रेखा पावचा इतनी रेखा दमती दिखाण इतनी रेखा दिख कमती दिख हर रेखा दिखे दिख आप मे दिखे मेरे का संपूर्ण दिख हाई बेदला मेतन दिखाई मेतन हतर इलाड़ा दिन दिन निर्माण पावित गलता वीत चतुरास्त्र खारी पावित गल मे पी वली मे बी सीट समांतर रेखा निर्माण कर बी सीट मेरे का दिख समांतर अब गुकेला इलाट वो मेनल बलोने ए क्यू वाल दिगाई क्यू सी वाल दिगाई मे दिगवल मेनल बलोने मे दिगवल मेनल बेलवां दिखते ए क्यू वाल दिगवागे दिगुण क्यू सी वाल दिगा ए क्यू वाल दिग सेंटीमीटर पहाकना क्यू सी वाल दिग सेंटीमीटर दायक भी AQ वाले दिक सेंटीमीटर हतराकना QC वाले दिक सेंटीमीटर अटक हुई एक एंड में वाके देखो ना एंड मुकद्दा अपितु में कैंपेन एक एंड ताहूर हुए ना में पैते थे ना अनुपाते माय में पैते थे में पैते एक का में का देखो ना में पैते में के का नोट में का देखो ना अन्य एक तमाय वैद्यगत मलाक्षणे त्रिकोणे का එක පාදයකට සමාන්තර වෙන්න ඉතිරි පාද දෙක කැපෙන්න රේඛාවක් ඇන්දොත් ඒ පාද දෙක කැපෙන අනුපාත සමානයි. ඒකයි මම මේකෙන් පෙන්වන්න උත්සාහ කළේ. කරලා බලන්න ඕනේ මේ ක්‍රියාකාරකම්. හොඳට මතක තියාගන්න. මේ පාද දෙකක් වෙනකොට මේ පාද හතර නම් මේ පැත්ත මේක එකක් වෙනකොට මේක දෙකක්. මේ වගේ දෙගුණයක්. එතකොට අපිට පෙනෙයි අනුපාත සමානයි. කවුද? AP अणु PB समान वेनवा AQ अणु QC मिन्ना अपि समकोणी त्रिकोण पाठमटे अंडे इस्सेल्ला कथा करन वैद्यगत प्रमेय अबडे मेक घन हदन्न गुडक् पावच्चि वेन पुते अपि मेकेन घन हदन घन दे हदुम दे देन बलन्न मेक दिय दे मे रूप सटहने हमें दूर बुते अपने बल में दे मे त्रिकोणी भी है मे त्रिकोणी अपट में
ABC ත්‍රිකෝණයක්. මේ AB පාදයේ හා BAC පාදයේ මෙන්න මේ විදිහට රේඛාවකින් කැපිලා තියෙනවා. ඒ රේඛාව BC පාදයට සමාන්තර. කැපිච්ච ලක්ෂ දෙක PQ කින් අපිට කියනවා මේ ටික සෙන්ටිමීටර් 3යි මේ ටික සෙන්ටිමීටර් 5යි මේ ටික සෙන්ටිමීටර් 2යි මේ ටික සෙන්ටිමීටර් කීයද කියලා අහනවා. AQ වල දිග හොයන්න. කවුද හොයන්නේ? AQ. તો කොට අපි දැන් දන්නවා මේ පාද දෙක සමාන්තරයි ඉන්න. මේ රේඛා දෙක සමානුපාතව බෙදලා තියෙනවා. අපිට ලියන්න පුළුවන් මෙහෙම AP අනු PB සමානයි AQ අනු QC. හේතුව අර AB PQ පාදේ කාටද සමාන්තර? BCට නිසා. මේ දෙන්න සමාන්තරයෙන්ද මේ දෙන්න කැපිලා තියෙන අනුපාතය සමානයි. දැන් අපි AP කියන්නේ කීයද? 5යි. PB කියන්නේ කීයද? 3යි. එහෙනම් 5 අනු 3 තමයි මේ පැත්තේ තියෙන්නත් ඕනේ. AQ AQ x QC 2යි. දැන් සමානුපාතික ලක්ෂණ පාවිච්චි කරලා සමීකරණ හදමු අපි. 5 බෙදීම 3 සමානයි x බෙදීම 2. හරහට ගුණ කරමු. 3යි x සමානයි 2 5 10. තෝරන පුතේ x සමානයි 10 බෙදීම 3 නේ. ඔව්. ඒ කියන්නේ 3යි අපි සෙන්ටිමීටර් වලින් දශම වලින් තියමු. 10 3 3 3 1ක් විතරයි. 3යි දශම 3ක් විතර වෙනවා සෙන්ටිමීටර්. ඔබට නිතරම ඔය ප්‍රශ්න පත්‍රයේ නිතරම දකින්න ලැබෙන ගාන. මම තවත් එකක් කතා කරන්න මේ විදිහටම මේ බලන්න ඒත් ඔය වාක්‍යම පුතේ අපිට නිතර ඔයාලගේ පුතේ ඕන් තරම් ඉජාති ගණන් තියෙන අපි හදමු. ඊට පස්සේ දැන් මේ ත්‍රිකෝණයද අපිට ගේනවා මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමාන්තරයි. මේ දිග දිලා තියෙනවා. මේක සෙන්ටිමීටර් 4යි. මේක සෙන්ටිමීටර් 3යි. මේක සෙන්ටිමීටර් x. මේක සෙන්ටිමීටර් 2යි x ධන 1. ඔකට ඉතින් කියන්න පුළුවන් x වල අගේ හොයන්න. එහෙම නැත්නම් මේවට අකුරු දීලා ඒ පාදේ දිග හොයන්න. අපි උදාහරණයක් දාමු. අකුරු A B C මෙතන P Q. ඔයාලගෙන් අහන්න පුළුවන් A Q වල දිග. නැත්නම් A C පාදේ සම්පූර්ණ දිග. ඒතරේ කොයිකට උත්තර ලියන්නත් x වල අගේ හොයාගෙන ඉන්නවා. දැන් මේ පාද දෙක සමාන්තරයි. ඒ අපිට ලියන්න පුළුවන්. එතකොට AP කියන්නේ 4යි අනු PB කියන්නේ 3යි. 4 අනු 3 සමානයි AQ. 2යි x ධන 1 අනු QC කියන්නේ x. දැන් මේක සුළු කරමු අපි අර දන්න ක්‍රම පාවිච්චි කරලා. 4 බෙදීම 3. මේ වැත්තෙන් 2යි x ධන 1 බෙදීම x. එතකොට 4යි x හරස් ගුණිතය දැම්මහම් 3 හරස් 2 6යි x ධන 3 නේද? එතකොට දැන් ඕගොල්ලන්ට මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මම හිතෙන් අගේ දීපු හින්දා මේක x අගේ එන්නේ කොහොමද කියලා බලමු. 6යි x ධන 4යි x 6යි x මේ පැත්තේ තියලා 4යි x මේ පැත්තට ගියම් එතකොට ඍණ 4යි x වෙනවා. එතකොට මේ ධන 3 තියෙන ධන 3 මේ පැත්තට ගියාම ඍණ 3 වෙනවා. එතකොට ඍණ 3 වෙනවා. එතකොට මෙතන එනවා 2යි x සමානයි ඍණ 3යි. එතකොට x වල අගේ ඍණ වෙනවා. එහෙම වෙන්නේ නැහැ පුතේ. x වල අගේ දිගත් මම වෙනස් කරන පොඩි සංශෝධනයක් කරන්න. අපි මෙතන දාමු ඍණ 1. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඍණ 1. එතකොට මෙතන ඍණ 1 බලමු දැන් මොකද වෙන්නේ? 3යි 3 වරක් 2 6යි x මෙතෙන්ට එන්නේ ඍණ 3. එතකොට ඍණ 3 මේ පැත්තට ගියාම ධන 3 වෙනවා. දැන් ඔයාට එනවා 6යි 7ක් ගියාම 2යි x 2යි x සමානයි 3යි. 2යි x
සමානයි 3යි නම් x බලන්න 3 බෙදන්න ඕන දෙකෙන් නේද ඒ කියන්නේ 1.5 සෙන්ටිමීටර x සමානයි 1.5යි දැන් ඉතින් ඔබෙන් අහන ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මේ ටික 1.5යි මේ ටික වෙනවා එතකොට 1.5 වද 1 3යි 3 එක ගියම් 2යි ඒ ආකාරයි දැන් මුතේ ඔය අපේ ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තර රේඛාවක් ඇඳාම ඉදිරි පාද දෙක සමානුපාතව බෙදෙනවා කියන එක බාල්තියෙන් ගැටළු. ඔගල පොතේ ඕනෑතරම් ගැටළු තියෙනවා 13 වෙනි පාඩමේ ඕනෑතරම් ගැටළු තියෙනවා. ඒ ගැටළු හදලා අපි ඊගාවට යන්න ඕනේ 14 වෙනි පාඩේ. මම තව ලස්සන ගැටළුවක් ඔගල පොතේ තියෙන ගැටළුවක් සාකච්ඡා කරනවා. බලමු. තේරුම් ගන්න උත්සාහ කරන්න මේ සමානුපාත සමකෝණී ත්‍රිකෝණ වලින් අපිට විභාගයට ඉලක්ක වෙන ගැටළු පොතේ ඊතර ලොකු බරපතල ඒවා නෙමෙයි දැන් මේක බලන්න මේ රූපසටහනේ එන්න පොතේ තියෙන රූපසටහනක් මම මේ කතා කරන්නේ මේව ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණය P Q R S A B මේක ඇඳලා තියෙන මේ රේඛාවට මේක සමාන්තර වෙන්න මේ රේඛාවට ඒ කියු රේඛාවට B R සමාන්තර වෙන්න. ඒක උතර සමාන්තර රේඛා යුගල් දෙකක් තියෙනවා. කවුද? A Q සමාන්තරයි BR ඊළඟට AR සමාන්තරයි මේ වැත්තෙන් BS මෙන්න මේ කරුණු දෙක සම්බන්ධ කරලා ඔයගොල්ලෝ දැන් දන්න දැනු මේ ඔයගොල්ලන් කියන්නේ කියනවා මෙහෙම මෙන්න මේක සත්‍යයි කියලා පෙන්වන්නද CR අනු RS PR අනු RS සමානයි PQ අනු QR PQ අනු QR බලන්න මේ විදිහේ හැමදේට PR අනු R සමානයි PQ අනු QR එතකොට බලමු කොහෙද මේ තියෙන්නේ කියලා PR RS PR RS මේ ලොකු ත්‍රිකෝණ මේ පාදේ PR RS PQ QR කියන්නේ PQ කිකාරේ පොඩි ත්‍රිකෝණ මේ පාදේ කියන්නේ මේ පාදේ මේ කැල්ලයි දක්වන අනුපාතය මේ කැල්ලයි දක්වන අනුපාතයට සමානයි. දැන් මේ වගේ අනුපාත සම්බන්ධ සුළු ක්‍රීම් වල එක විසඳන්න භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරලා කියලා දෙනවා. හරි. ඔයා මේකේ වම් පැත්ත තියෙනවා. ඒ වම් පැත්තට සමාන වෙන අනුපාතයක් මේකෙන් ගන්න බලන්න. අන්න ඒ අනුපාතය මේකට සමානයි කියලා පෙන්වන්න උත්සාහ කරමු. එතකොට හරිනේ. තව බලන්න. PR RS PR RS කියන්නේ මේ ලොකු ත්‍රිකෝණය. මෙන්න මේ R වලින් නේද? R ඒ පාදේ මේ පාදයට සමාන්තරයි. එහෙනම් මේ අනුපාතය මේ අනුපාතයට සමානයි. ඒක තේරෙනවද? කවුරුද? PR අනු R මේ වම් පැත්ත. PR අනු RS PR අනු RS සමාන වෙන්න ඕනේ PA අනු AB PA අනු AB ට සමාන වෙන්න ඕනේ හේතුව මේ පාද දෙක කවුරු පාද දෙක AR BA සමාන්තරයිද මෙන්න මේකින්ද AR සමාන්තරයි BS නිසා ඊළඟට දැන් ඔයා මේකේ PA අනු AB මේ පැත්තට සමානයි කියලා කියාගත්තු හරි බලමු PA අනු PB කියන්නේ මොකක්ද කියලා PA අනු AB PA අනු AB ආ මේ දෙන්න. එතකොට මේ දෙන්න සමාන වෙන්න ඕන රූප තරංග බලන තෝරන්න බලන්න මේ ලක්ෂණ කැපිලා තියෙන මේ රේඛා දෙක සමාන්තරයි.
එහෙනම් PA මු AB සමාන වෙන්න ඕනේ PQ අනු Q R PA අනු AB සමාන වෙන්න ඕනේ මේ පැත්තෙන් PQ අනු Q R ඒ මේ කාරණාව හින්ද කවුද AQ සමාන්තරයි AQ සමාන්තරයි BR නිසා දැන් මේ අනුපාත දෙකේ බලන්න PAB AB මෙතන තියෙන්නේ PAB මේ මේ දෙන එකයි නේද එහෙනම් මේ දෙන මොකද වෙන්නේ? ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ නිසා PR අනු RS සමානයි මේකට කවුද? PQ අනු QR අන්න බලන්න කොච්චර ලේසි සාධනයක්ද කියලා. එතකොට දෝලබ්තාලා ඒ වගේ ගණක් සාධනය කරන්න ඕන දැනගෙට ඉන්න ඕනේ කාරණා දෙක විශේෂයෙන් මේ දීලා තියෙන සම්බන්ධතාවයේ එක පැත්තක සම්බන්ධතාවයට සමාන වෙන සම්බන්ධතාවයක් හොයාගන්න. ඊළඟට ඒ සම්බන්ධතාවය මේ සම්බන්ධතාවයට ගැලපෙනවද කියලා දීලා තියෙන තොරතුරු වලින් ලබගන්න ඉතරයි. අපි ලියුවා මේ සම්බන්ධතාවයට සමාන වෙනවා මේක දීලා තියෙන තොරතුරු වලින්. ඒ සම්බන්ධතාවයට සමාන වෙනවා මේක. ඒ නිසා මේ සම්බන්ධතාවයන් දෙක සමාන නේද? එතකොට අපිට ඔය 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 ප්‍රමේයයට තේ ලැබෙන ඝන ඔකේ පුතේ විලෝමයක් සත්‍ය. ඔකේ විලෝමයක් තියෙනවා. මම ඒක පොඩ මතක කරන්න. උදාහරණයක් ඇටියට බලමු දැන් මේ මෙරකතටහනේ අපිට මෙහෙම කියනවා ත්‍රිකෝණයක පාද දෙකක් කැපෙන්න රේඛාවක් ඇඳලා තියෙනවා ඒ රේඛාව කැපිලා තියෙන්නේ අපි දුක මේ ABC ත්‍රිකෝණේ ඒ AB පාදේ AC පාදේ කැපෙන්න XY කියලා රේඛාවක් ඇඳලා තියෙනවා ඒ XY රේඛාවෙන් මේ AB පාදයයි AC පාදයයි කැපෙන අනුපාතය සමානයි කියලා දෙලා තියෙනවා. කවුද? AX අනු XB සමානයි AY අනු YC කියලා දෙලා තියෙනවා. මේක අපිට දැන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ පාද දෙක කැපිලා තියෙන අනුපාතය සමානයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ කැපුණු මේ කැපි ගිය රේඛාවයි අර කැපුණු නැති පාදේ මේ පාද දෙක සමාන්තර වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රමේය විලෝමය. XY සමාන්තර වෙන්න ඕනේ BC. ඒකට මේ දෙකම දැනගන්න ආයෙ කියනවා මං ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තර රේඛාවක් ඇඳුත් ඉතිරි පාද දෙක කැපෙන්න ඒ පාද දෙක කැපෙන අනුපාත සමානයි. ඒ විලෝමය ත්‍රිකෝණයක සරල රේඛාවක් මගින් පාද දෙකක් කැපිලා තියෙනවනම් අනුපාත සමාන වෙන්න ඒ පාද දෙක කැපෙන්නේ නැඳ රේඛාවයි පාද දෙක නොකැපුණු ඉතිරි රේඛාවයි තුන්වෙනි රේඛාවයි දෙකක් එකිනෙක සමාන්තරයි. ඔය සම්බන්ධ ගැටලු පුතේ ඔයගලගේ පොතේ තියෙනවා 14 වෙනි පාඩමේ 1 14යි 2 14යි 3. ඒ ගැටලු ටික ඔක්කොම කරලා ඊළඟට සමකෝණී ත්‍රිකෝණ ගැන මාත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ඊළඟ පාඩමේ මම සමකෝණී ත්‍රිකෝණ කතා කරනවා. තේරුම් ගන්න.